ලෝකයේම ගල් අඟුරු ඉන්ධන ආදිය අවම කරමින් ඉන්නවා නැතහොත් වෙදුලි උත්පාදනය සඳහා හැකිතරම් පුනර්ජනනීය වෙදුලි උත්පාදන ක්‍රම හොයනවා සූර්ය බලය සුළඟ බලය සහ ජල විදුලි ව්‍යාපෘතිය ඒ අතර ප්‍රධානයි ලංකාවත් 2030 වන විට පුනර්ජනනීය වෙදුලි උත්පාදනය කෙරෙහි විශාල බලාපොරොත්තු ඇතිවයි ක්‍රියා කරන්නේ විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය වෙදුලි උත්පාදන ක්‍රම කෙරෙහි තබා ඇත්තේ විශාල බලාපොරොත්තුවක් අපට අවුරුද්දේ දින 365 හොඳට හිරු එළිය පායනවා මොහොත වටේටම සුළං තියනවා රට වටේම මොහොත අවශ්‍ය නම් තාමත් විශාල ජලාශ තියනවා පාවෙන විදුලි බලාගාර නොගැඹුරු මොහොතේ මෙන්ම ජලාශ මතත් හදන්න පුළුවන් නමුත් පුදුමය කියන්නේ අපේ රට පුදුම විදිහට මේ පුනර්ජනනීය විදුලි උත්පාදනයට කකුලෙන් අදින රටක් සෑම රජයක් තුලම මේ තත්ත්වය දිගින් දිගටම දක්නට ලැබෙනවා සූර්ය සහ සුළං බලාගාර ව්‍යාපෘති වලට පසුගිය ගෙවුණු කාලය පුරාම අනුමැතිය දුන්නේ නැති බව සත්‍යක් සමහර ව්‍යාපෘති ආරම්භ කරන්න එදා මෙදා තුල සමහර නිලධාරීන් කෝටි ගණන් සන්තෝසම් ඉල්ලන බවද රහසක් නොවේ අපේ රටේ මේ ශාස්ත්‍රයේ සමහර නිලධාරීන් සහ බලධාරීන් පුදුම ලෙස ආසයි ගල් අඟුරු හරි පොල් කටු අඟුරු හරි පිට රටින් ගේන ව්‍යාපෘති වලට LNGත් එහෙමයි කොහේ හරි අසූචි හෝ ආනයනය කරන්නට තමයි කැමති එතකොට තමයි විවිධ පමාවීම් සිදුකොට හදිසි මිලදී ගැනීම් සිදු කරන්න පුළුවන් වෙන්නේ සූර්ය සහ සුළං මුහුදු ජලය ආදියට මාරු වුණොත් කාගෙන් පගාව ගන්නද සුළං හමන එක නතර කරන්න හෝ ඉර පායන එක නතර කරන්න බැරි නිසා බොහෝ කොමිස් ගසන්නන් මේ පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රම වලට කැමති නැහැ සමහර උසස් නිලධාරීන් පවා ආස නිතර නිතර අක්‍රීය වන විදුලි බලාගාර වලට ජනන යන්ත්‍ර වලට මොකද එතකොට තමයි පෞද්ගලික අංශයකින් හෝ හදිසි විදුලිය මිලදී ගැනීම සිදු කරන්න පුළුවන් වෙන්නේ පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලි උත්පාදනය කරන්න කටයුතු කරන්න කියලා අපිට රාජ්‍ය ප්‍රතිපත්තියක් දීලා තියෙනවා මේකට පුළුවන් හැකියාව තියෙන දක්ෂ ඉංජිනේරු ඕනතරම් නිදුල මණ්ඩල ඉන්නවා නමුත් මේ කීප දෙනෙක් මේක නවත්තගෙන කරන්න බෑ කරන්න බෑ පද්ධතිය කඩාවැටි වගේ විවිධ කතා කියමින් ඉන්නවා මේක කරන්න පුළුවන් මේක තියෙන දේවල් පොසිටිව් විදිහට බලලා මේක කරෙක් කරන්න බැයි නම් ඒ ප්‍රශ්න වල ඒවට විසඳුම් දෙන්න තමයි ඉංජිනේරු ඉන්නෝනේ බෑ බෑ කියන්න නෙමෙයි හිරු එළියට සුළං බලයට ජලයට අපි මුදල් ගෙවන්නේ මාසෙ අන්තිමට අපිට ඉන්වොයිස් එකක් ගෙවන්නේ එවනම් මේක තමයි සත්‍ය යථාර්ථය අපිට පුළුවන් එකතු වෙලා මේ පුනර්ජනනීය බලශක්තිය ඉලක්කයට ළඟා වෙන්න ඊයේ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වුණා. එහිදී විදුලි කප්පාදුවකට යන්නත් සිදු වුණා. ඊයේ දින සිදු වූ මෙම විදුලි කප්පාදුව නිසා ජනතාව පත් උනේ දැඩි අසීරුතාවයකටයි. දැන්ෙම ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව අද දවසේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අනුව ඉදිරියේදී විදුලි කප්පාදුවකට යාමට සිදු වූ හොත් කාලසටහනකට අනුව එය සිදු කරන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. නමුත් විදුලි බල ඇමති දිගින් දිගටම ප්‍රකාශ කළේ විදුලිය කපන්නේ නැති බවයි. එම කාලසටහනට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සවස 5:30 සිට රාත්‍රී 9:30 දක්වා කාලය තුල පැය බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා මේ අතර සිදුවන විදුලි කප්පාදු කිරීම හේතුවෙන් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මාජනායිතීන් සුරකීමේ පදනම අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණි ලක් සිදු කළා මගේ දරුවා මේසරේ උසස් පෙළ ලියන පෙබරවාරි මාස ඔන්ලයින් පන්තියේ ගෲප් ක්ලාස් සර්ලත් එක සාකච්ඡා මේ සියලු දේවල් කරනවා ඒතරම් මේ විදුලිය ඇහිටියන් පස්සේ කොහොමද ඒව කරන්නේ දැන් ඒ මොනවා කරන්න නැතුව මේගොල්ලන්ට ඕනේ ඉතින් මේගොල්ලෝ විදුලිය කපන වැඩක් අපිට කියන්න කපන වෙලාව මේ අතර මෙම සියලු බිඳ වැටීම් වලට හේතුව පසුගිය වසරේ දෙසැම්බර් මාස 3 වනදා නොනොච්චෝලේ සිදු වූ බිඳ වැටීම බවට ඇතැම් වෘත්තීය සමිති චෝදනා කරනවා 2021 දෙසැම්බර් 3 වෙනිදා මුළු දිවයිනටම විදුලි ඇනහිටීමක් සිදු වුණා එහි දී පත්කර කමිටුවේ අතුරු වාර්තාව මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා මේ අතුරු වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා මේ විදුලි ඇනහිටීම පිළිබඳව ප්‍රශ්නගත තත්ත්වයක් තියෙන බව කමිටු වාර්තා එනවා ටික කාලෙකින් කමිටු වාර්තා වහලා තියෙනවා ඒවා පිළිබඳව ගත්තේ ක්‍රියාමාර්ගයක් අදටත් නැහැ එදා දෙසැම්බර් 3 වෙනිදා නොරොච්චෝලේ බලාගාරයට සිදුවිච්ච හානිය නිසා අපි අදටත් මහජනයා විදියට වන්දි ගෙවනවා මොකද මේ වෙනකොට මාසයකටත් වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා අදටත් අපි නොරොච්චෝලේ බලාගාර පද්ධතිය සම්පූර්ණයෙන් යථාතත්වයට ගේන්න බැරි වෙලා තියෙනවා මේ වන විටත් නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර 3 අක්‍රිය තත්ත්වෙන් තියෙනවා ගල්ලංගුරු මාස ගණනකට සංචිතවල තියෙනවා නමුත් අපි ඩීසල් ගැන කතා කරමින් නැත්නම් දැවිතෙල් ගැන කතා කරමින් විදුලි කප්පාදුවකට යනවා පද්ධතියේ තියෙන කුඩා බලාගාරයක් පද්ධතියෙන් ඉවත් වෙච්ච ගමම්ම විදුලි කප්පාදුව හැබැයි මේ සැබෑ ප්‍රශ්නෙට විසඳුම් සෙවීමක් නෙමෙයි. දෙසැම්බර් 3 වෙනිදා සිදුවිච්ච පූර්ණ විදුලි බිඳ වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරයට සිදුවිච්ච හානිය නිසායි අද මහජනයා මේ අපහසුතාවයට පත් වෙන්නේ. ඒ නිසා අපි වගකීතු පාර්ශ්වයන්ට පැහැදිලිව කියනවා මේ පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරලා ඒ වගකීතුන්ට දඬුවම් දිය යුතුයි. වගකීතු
නියුත්තන් රටට හෙළි කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.